අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණරත්න ප්‍රථමයෙන් සියස්තල දින 100ක් ගතවන විට කොවිඩ් රෝගීන් මිලියනයක් මෙරටින් වාර්තා වීමේ අවධානමක් සෞඛ්‍යංශ අනතුරු හංගවයි මැයි මාස ගත වූ දින 17 තුළ කොවිඩ් රෝගීන් 37000 ඉක්මවයි युद्ध हमुदा विसिन सीधुवे इदिकल कोविड अतरमेदी प्रतिकार मध्यस्थानीय जनपति निरीक्षण येटे इंडियाव तवत बरपतल तत्वेकटे दिनक्तुल वैद्यवरुन पनाह कोविड वैलदी जीवितक्षेटे कोलंब वरायनगर आर्थिक कमिशन सभा पनत केटुम पत पिलिबंद श्रेष्ठाधिकरण तीन्दुव पार्लिमेंतुवटे पनते वगंती रसक आंडुक्रम व्यवस्थावट अनुकूल नहे श्रेष्ठाधिकरणय दन्वाई पोर्ट सिटी पनते वगंती संशोधनयट कैबिनेट अनुमतिय पोर्ट सिटी पणत सम्मत कर गनीमट रजय कन्ना उत्साहेट अपि विरुद्धाई विपक्षे पवसाई त्रस्तबिय दुरुकल युद जयग्रहणे दोलस्सुन समरुम अदाई वेलिचावारम करुवन सोया श्रीलंका गुवन हमुदाव सह विशेष कार्य बलकाय कल मेहेयुम दन देशीय पुआ අකණ්ඩව දහවන දිනටත් 2000 සීමාව එක්ව වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් අද දිනේ තුල වාර්තා වුණා. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකළ සීතුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ එක් වුණා. ශ්‍රීලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකළ සීතුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. බ්‍රැන්ඩික්ස් ආයතනයේ ලබා දුන් ගොඩනැගිල්ලක ඉදිකිරුණු ප්‍රතිකාර මධ්‍යස්ථානය වාටු 3කින් සමන්විතයි. එකවර ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 1200ක්. නවීන තාක්ෂණ මෙවලම් ඇතුළුව නේවාසික රෝගීන්ගේ මානසික ඒකාග්‍රතාවයේ සුරකින පහසුකම් රැසක් මෙම මධ්‍යස්ථානයේ සතුයි. යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව දින 10ක් වැනි කෙටි කාලයකදී මෙහි ඉදිකිරීම නිම කිරීමද විශේෂත්වයක්. රණවිරු අපරල් කර්මාන්තශාලාවේ ආබාධිත රණවිරුවෝ පැය 24ක් වැනි කෙටි කාලයකදී ඊට අවශ්‍ය ඇඳ ඇතිරිලි කටන 2000ක් මසා නිම කර තිබෙනවා. ප්‍රායෝගිකව නිවෙස්වල ප්‍රතිකාර දියනු හැකි ඒත් බරපතල රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන්ට මෙහිදී ප්‍රතිකාර කිරීමට නියමිතයි. එමගින් රෝහල්වල ඇතිවිය හැකි තදබදය වළක්වා ගැනීම හා අසත්‍ය රෝගීන් වෙනුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සලසා දීම මෙමගින් අපේක්ෂා කරනවා. මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවෙන් සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. කොවිඩ් වසංගතයේ හමුවේ මේ වන විට අසල්වැසි ඉන්දියාවට දරුණු බලපෑම් එල්ල වී ඇති අතර වෛරසය හමුවේ එරට වෛද්‍යවරුන් විශාල පිරිසකට දිවි අහිමි වී තිබෙනවා. කොවිඩ් පළමු රැල්ල අතරතුර වෛද්‍යවරුන් 736 දෙනෙකු මියගොස් ඇති අතර දෙවනි කොවිඩ් රැල්ල ආරම්භ වූ පසුගිය අප්‍රේල් මාස පළමු සතියේ සිට මේ දක්වා කාලය තුල පමණක් වෛද්‍යවරුන් 244ක් මියගොස් ඇති බවයි එරට වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ. ඒ අනුව පසුගිය ඉරිදා දිනේදී පමණක් කොවිඩ් ආසාදිනේ වී වෛද්‍යවරුන් 50 දෙනෙකු මියගොස් ඇති අතර ඉන්දියා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා සහ එරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රමුඛයෙකු වන වෛද්‍ය කේ.කේ. අග්‍රවාල් මහතාද කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී මියගොස් ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන ආරම්භ වී මාස 5ක කාලයක් ගත වුවත් එන්නත් මාත්‍රා සම්පූර්ණ කර ඇත්තේ සමස්ත වෛද්‍ය වෘත්තිකයන්ගෙන් 3%ක් පමණ පිරිසක් බවද ඉන්දියා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා. මේ අතර ගත වූ පැය 24ක කාලය තුල ඉන්දියාවේ කොවිඩ් මරණ 4329ක් සිදුව ඇති අතර එම කාලය තුල වාර්තා වී ඇති නව රෝගීන් සංඛ්‍යාව 263000ක් බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින තත්ත්වය අනුව දින 100ක් තුළ කොවිඩ් රෝගීන් මිලියනයක් වාර්තා වීමේ අවධානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. කෙසේ වෙතත් එවැනි අවාසනාවන්ත තත්ත්වයකට ශ්‍රී ලංකාව මෙතෙක් ගමන් නොකිරීමට හේතුව ගෙන ඇති සාර්ථක තීන්දුව తీරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපේ සාමාන්‍ය ගණනය කිරීම අනුව දින 5ක්
හයක් ඇතුළත මේ රෝගය තවත් කෙනෙකුට බෝ කරනවා නම් ඒ වගේම වැඩි අවශ්‍ය නැහැ හතර පහ දෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ එක පුද්ගලයෙක් දෙන්නෙකුට බෝ කරනවා නම් සෑම දවස් 5කටම වතාවක් මේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙනවා එහෙම වුණොත් අනිවාර්යයෙන්ම දින 100ක් පමණ කාලයක් ගත වෙනකොට 20 වතාවක් දෙගුණ වුණොත් මිලියනේ ඉක්මෝලා මේ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වයේ ඒ ආකාරයෙන් සිද්ධ නොවීමට අවශ්‍ය කරන සියලු පාලන කටයුතු සිද්ධ වෙන නිසා තමයි අපිට මේ ගණනට මේ රෝගීන් පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම අපේ වගකීම වෙන්නේ අපේ රෝගිය අපිට වැළඳිලා තියෙනවා නම් අන් අයට බෝ වෙන්න තියෙන ඉඩකඩ අවම කර ගැනීමත් අපි අවට ගැවසෙන කෙනෙක්ගෙන් අපිට රෝගය වැළඳෙන්න තියෙන ඉඩකඩ අවම කර ගැනීමටත් අවශ්‍ය කරන සෞඛ්‍ය පුරුදු සෞඛ්‍ය නිදේශ කරලා තියෙන යම් යම් පිළිපැදිය යුතු කරුණු ඒ ආකාරයෙන්ම පිළිපැදීම ඉතාමත්ම වැදගත් වෙනවා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සිදු කළ මෙම ප්‍රකාශයේ යථාර්ථය පසුකිය කෙටි කාලයේ පිළිබඳව විමසා බැලීමේදී මනවින් තහවුරු වෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම්ද ශ්‍රී ලංකාව පත්වමින් ඇති අවදානම පිළිබඳව අනතුරු ඇඟවීමක් මීට දින කිහිපයකට පෙර සිදු කළා. එමෙන්ම ලෝකයේ බොහෝ රටවල කොවිඩ් තොරතුරු සපයන ඇමරිකානු එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් සතු වෙබ් අඩවියේද ලංකාවේ කොවිඩ් වසංගත අර්බුදය සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර දස්ත වාර්තා කර තිබූ අතර එහි සඳහන් වූයේ මැයි මාස 23 වනදා මෙරට වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව උපරිමයට ළඟාවනු ඇති බවයි. අදාළ දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාව තුළ ඉදිරි මාස 2 තුළ සිදුවිය හැකි ප්‍රක්ෂේපිත කොවිඩ් මරණ සංඛ්‍යාවද විහිසුණොයි. දත්ත වාර්තා කෙසේ වුවද මේ වන විට ලංකාවට අත් ඇති ඉරණම නම් බිහිසුණු බව යලි යලිත් කිව යුතුයමයි මේ කතවන්නේ මැයි මාසයේ තෙවන සතියයි ගත වූ දින 17 තුල පමණක් සිදු ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 303 ආසාදිතින් වාර්තා වීම පිළිබඳවද මේ වන විට අඛණ්ඩව දින 9ක් තුල දෛනික කොවිඩ් රෝගීන් 2000 සීමාව ඉක්මවා යමින් වාර්තා වනවා මේ මාස පළමු වනදා සිට ඊයේ දිනවල විට මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 37000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එසේනම් සාමාන්‍ය අගයක් ලෙසගත් කල මෙම කාලය තුල දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 18ක් පමණ වනවා. එසේම අදාළ කාල සීමාව තුල දිනකට වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 2176ක් පමණ වනවා. සෞඛ්‍ය අංශ උවත් නිරන්තරයෙන් පවසන්නේ හඳුනා නොගත් කොවිඩ් රෝගීන් අතිවිශාල ප්‍රමාණයක් නිදහසේ සමාජයේ සැරිසරන බවයි. මෙවැනි වූ පසුබිමක මෙම භයානක තත්ත්වය කළමනාකරණය කර ගැනීමේ වගකීම ඇත්තේද අප සතුවයි. අවසානයේදී මෙම තත් වාර්තාවන් පෙන්වා දෙන ආකාරයේ අවාසනාවන්ත ඉරණමකට ජාතියක් ලෙස ගොදුරු නොවි නිරන්තරයෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කරුණක්. රට තුල දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායකවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති රැසක් ආනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම සඳහා අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පතේ වගන්ති කොටස් අටක ඇතුළත් කර ඇති විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව දන්වා ඇති ශ්‍රේෂ්ඨාධිකරණය එම අනුකූල නොවන තත්වය මගහරවා ගත හැකි නිර්දේශ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා වෙත එවා තිබෙනවා. එලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් සිදු කර ඇති නිර්දේශ පනත් කෙටුම් පතට ඇතුළත් කර ඒවා සංශෝධනය කරන්නේ නම් එම අනුකූල නොවන ස්වභාවය ඉවත් ව යනු ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් කතානායකවරයා වෙත එවා ඇති තීරණයේ සඳහන්. එහි සඳහන් වන පරිදි අදාළ වගන්ති සංශෝධනය නොකරන්නේ නම් පමණක් එම විධිවිධාන සම්මත කළ හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි විධිවිධාන සලසා ඇති පරිදි පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කිරීම මගින් පමණක් යයිද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබෙනවා. මීට අමතරව සංශෝධන සිදු කළ යුතුයේ සඳහන් වගන්ති කොටස් 8(3)ක් විශේෂ බහුතරයකින් සම්මත කිරීමට අමතරව 83 වන ව්‍යවස්ථා ප්‍රකාරව ජනමත විචාරණයකින් ජනතා විසින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය
තීන්දුව කර තිබෙනවා මෙම පනත් කෙටුම් පත ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ කථානායකවරයාට දන්වා තිබෙනවා ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් පෙන්වා දී ඇති කරුණු වලට අනුකූල පරිද්දෙන් අවශ්‍ය සංශෝධන පනත් කෙටුම් පතර ඇතුළත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා announcement I wish to inform the parliament that I have received the determination of the supreme court in respect of the bill entitled the provisions of clause 53(2)(b) read with clause 53(3)(b) with the bill අපිට ආරංචි ලැබුණා මේ පාර්ලිමේන්තුව තුලත් පසුගිය දවස් කීපය තුල මේ කොවිඩ් ආසාදිතේදී හිටිය බව මහලේකම්ගේ කාර්යාලය වහලා තිබ්බා ඔබතුමාගේ කාර්යාලය වහලා තිබ්බා ටිකක් ශේෂ නිලධාරිගේ කාර්යාලය ඉතින් මේ වගේ වසංගතයක් තියෙනකොට මේ වගේ පරද ඒක රීති පොතේ නෑ එහෙම එකක් ඉදිරිපත් කිරීම හරිද ඔව් බොහොම ස්තුතියි ඔබතුමාගේ මතය ඔබතුමා ප්‍රකාශ කරන්න අපි රීති ප්‍රශ්න මතු කරනකොට ඔබතුමා අහක බලන්න වෙන මොනවත් බන්දන කියවඩවා මේ රීති ප්‍රශ්නේ මොකද්ද කියන්නේ ඔබතුමා රීති ප්‍රශ්නයක් මතු කරේ නෑනේ මේ වෙනකන් මම කියන්නේ ඔබතුමා මොන රීති යටතේද අද සභාවේ ඔය ඔය ඒ රටේ ජනතාව දේ රටේ ජනතාව හෙලා දකිනවා මේ ක්‍රියාමාර්ගය මේ ක්‍රියාමාර්ගය හෙලා දකිනවා මේ වගේ වසංගතයක් තියෙනකොට ඒ රීතිය මොකද්ද කියන්නේ මේ මොන රීති යටතේ ඔබතුමා කියන්නේ සභාව රැස්වීම දෙපා මොන රීති යටතේ ඔබතුමා කියන්නේ සභාව රැස්වීම දෙපා ඔබතුමා දැන් කියවපු සාරාංශය අපිට දෙන්නේ කියලා ඉල්ලීමක් කරනවා හා වැරදි ප්‍රතිචාරයක් රට පුරාම දැන් යනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කළා තිබෙනවායි කියලා පොට් සිටි පනත සම්මත කිරීම සඳහා 3/2ක බහුතරයක් අවශ්‍යයි. ඒක සම්පූර්ණයෙන් වැරදි නියම තත්වයේ මේකයි. ශ්‍රේෂ්ඨාධිකරණයට රජයේ ඉදිරිපත් කළා නීතිපති දෙපාර්තමේන්තුව හරහා සංශෝධන රාශිය. ඒ නඩු තීන්දුව කියලා බැලුවොත් ඒකේ පැහැදිලිව තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා පිළි අරන් තිබෙනවා. ඒ සංශෝධන පනතට කමිටු අධිරේදී ඇතුළත් කළොත් එතකොට කිසිම සරල බහුතරයකින් මේ පනත සම්මත කරගන්න පුළුවන් බව ඒ නඩු තීන්දුවේ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පත පිළිබඳව ආණ්ඩුපක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයේද මෙලෙස අදහස් පළ කළා. මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළද පනතක වගන්ති 9ක් සඳහා පාර්ලිමේන්තුවේ 3/2 පමණක් නොවේ ජනමත විචාරණයකට අවශ්‍ය බව පෙන්වුම් කර තිබෙනවා. මේකෙන් කියන්නේ කුමක්ද? අප විසින් සහ අනිකුත් සංවිධාන විසින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවට ගියේ නැත්නම් මේ පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිතව තිබුණේ විවස්තාවට පටහැනි අපේ රටේ මූලික නීතියට පටහැනි පනත. ශ්‍රේෂ්ඨාධිකරණයේ වග විභාගයට ලක් කරලා තිබෙන්නේ මේ පෝට් සිටි පනත විවස්තාවට පටහැනිවන්නේ කෙසේද යන කරුණ පමණයි. හැබැයි මේ පෝට් සිටි පනත දේශපාලනික හොඳ නරකද ආර්ථික මෝෂන් හොඳ නරකද ඒක වග විභාගයට ලක් කරන්න අයිතියක් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණය. මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රාජපක්ෂ පවුල දීපලක් ඇටෝනි බලපත්‍රකින් කාට හරි පැවරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මේ උත්සාය අනිවාර්යෙන් ආණ්ඩුව අකුලා ගන්න. සමාජයේ විශාල සංවාදයක් ඇතුළේ සම්මත කරගත යුතු පනතක් හෙටානිද පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා ධර්මයේ උත්සාහය නතර කරන්න කියන ඉල්ලීම තමයි අපිට අවසාන වශයෙන් ආණ්ඩුවට කියන්න තිබෙන්නේ. 3/2 බලයක් සහ ජනමත විචාරණයක් සම්බන්ධ වේවා අපි සංසුජ කරන්න එකඟ වෙලා තියෙන මේ උසාවියේදී. ඒ නිසා අද මේ සංශෝධන කැබිනට් එකට දාන්න අපි එකඟ වෙලා තියෙනවා. අපේ නීතිඥයෝ නීතිපතිතුමා මේ සංශෝධන ටික කැබිනට් එකට ඉදිරිපත් කරලා හෙට දවසේ පාර්ලිමේන්තුවේ මේක විවාද කරලා සහ අනිද්දා දවසේ කියන්නේ බදාදා සහ බ්‍රහස්පතින්දා විවාද කරලා මේක සම්මත කර ගන්නවා අපි. මේ වගේ වෙලාවක විශේෂයෙන්ම ලෝකේ විශාල බල අරගලයක් මෝදු වෙමින් පවතින වෙලාවේ අපි එක බලවේතිකුට පහසුකම් සැපයී මහරහා ලෝක අනිකුත් සියලු බලවතුන් අපිට එරෙහිවත් ක්‍රියාත්මක වීමට ආරම්භ වෙන එක අපිට වළක්වා ගන්න බැරි වෙනවා. අනිත් එක මේ පනත් කෙටුම් පත ජනාධිපතිවරයා විදිහට ඔහුගේ බලතල භාවිතා කරලා පළකිරීම තුල ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනකොට මේ පනත් කෙටුම් පතේ බොහොමයක් විධිවිධාන ආණ්ඩුක්‍රම විවස්ථාවට අනනුකූලයි කියලා ඒ කියන්නේ ජනාධිපතිවරයා හිතාමතාම ආණ්ඩුක්‍රම විවස්ථාව උල්ලංඝනය කළයි කියන තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණයට එළඹිලා තියෙනවා. දැන් මේ ආණ්ඩුව බලයට ආවේ අපි කිසිම දෙයක් මේ රජයේ දේපලක් කාටවත් විකුණන්නේ නැහැ කියලා. අපි කියන්නේ ජනමත විචාරණයකට හරි යන්න කියලා. ජනමත විචාරණයකට යන්න පුළුවන් තත්ත්වයක් නැහැ මේ තියෙන කොරෝනා වසංගතයත් එක්ක. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම කල් දාලා මේක සම්බන්ධව පැහැදිලිව ජනතාව සුල සංවාදයක් ඇතිකරන්න අවස්ථාව සලසා දෙන්නයි කියලා අපි කියන්නේ.
තිස් වසරක් පැවති කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදයේ පරාජයට පත් කර අදට වසර 12ක් සපිරෙනවා 2009 මේ මාස 18 වනදා එනම් අදවන් දිනක නන්දි කඩාල් කලපුවේදී එල්ටීටීඊ නායක වේලිපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට අවසන් තිත තබන්නට විරෝධාර රණවිරුවන්ට හැකි වුණා वेलुपिल्ले प्रभाकरन नमेती अमानुषिक त्रस्तवादियागे नायकत्वेन आरंभ वो एलटीटी संविधान मेरठ तुल क्रियात्मक वूये अहिंसक जनताव पूज्य पूजक पक्षे सह प्रभुन इलाक करगत घातन संहार रसक सिदु करमिन तम ईलम वेनुवेन यापनीय प्रधान करगनिमिन अहिंसक जनताव पलिहक बवट पत् करगत एम अमानुषिक एलटीटी त्रस्त नायकया एतुलु त्रस्तवादीन मेरठ तुल वसर 30क पुरा समस्त जनतावगे नेतट कंदुलाक एक्कला එම ජනතාවගේ වේදනා බර කඳුළු වලට තිත තබන්නට 2005 වසරේ මෙරට බලය තමා අතටගත් එවක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සේනාධි නායකත්වයේ යටතේ සහ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ මෙන්ම රණ බිමේ සිටි සෙබළුන් දිරිගන්වමින් නිවැරදි නායකත්වයේ ලබා දෙමින් මෙරට ප්‍රථම ෆීල්ඩ් මාෂල්වරයා බවට පත්වෙමින් ගෞරවය දිනාගත් එවකට යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දිවි දෙවෙනි කොට මාතෘභූමිය රැක ගැනීමට එකමින් පෙළ ගැසුණා. එම ත්‍රිත්ව නායකත්වයට දැවැන්ත සවියක් වෙමින් මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා, නෞක හමුදාපති අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සහ පොලිසිය මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී රිය අඩ්මිරාල් සරත් වීරසේකර යන මහතුරුන්ගේ නායකත්වයේ යටතේ අනුසක පතුරුවමින් එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගත් බොහෝ ප්‍රදේශ අංගලෙන් අංගල තමා නතුකර ගන්නට රණබිමේ ගුවන් ගැබේ සහ සයුරු තිරේ සිට මෙරට නිදහස වෙනුවෙන් රණවිරුවන් සටන් වැදුණා. එම එඩිතර නායකත්වයන් යටතේ ත්‍රිවිධ හමුදා විසින් නැගිනහිර පිහිටි මාවිල්ලාරු සොරවුවත් තොප්පිගල පිහිටි එල්ටීටී කඳවුරත් අත්පත් කර ගනිමින් යුද ජයග්‍රහණයේ ප්‍රථම පියවර තැබීමට කටයුතු කළේ තම මව්බිමේ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් මැනවින් ඉටු කරමින් යුද ජයග්‍රහණයේ වෙනුවෙන් පියවරින් පියවර ඉදිරියට ගමන් කළ අභීත රණවිරුවන් තම සගයින්ද අහිමි කර ගනිමින් මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සිත් තුළ තිබූ ත්‍රස්ත බිය නැති කර දැමීමට ක්‍රියා කළේ ලොව හොඳම මානුෂීය හමුදාව මෙරට හමුදාව බව ලොවටම පසක් කරවමින් නොසැලී ඉදිරියට ගිය ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් යුද්ධයේ අවසන් කාලයේදී වේලුපිල්ලේ ප්‍රභාකර නැමැති ම්ලේච්ඡ ත්‍රස්ත නායකයා සහ ඔහුගේ සගයින් නන්දිකඩාල් ප්‍රදේශයේ කුඩා බිම් කඩකට කොටු කිරීමට සමත් වුණා. එම ත්‍රස්ත නායකයා මිනිසුන් පලිහක් ලෙස භාවිත කරමින් තම අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කළත් රණවිරුවන් එක්ව 2009 මැයි මාස 18 වනදා එනම් අදවන් දිනක නන්දිකඩාල් කලපුවේදී එම ම්ලේච්ඡ ත්‍රස්ත නායකයා ඇතුළු ඔවුන්ගේ බියගුළු සගයින් ඉරණම සහ මුලින්ම අවසන් කළා. එලෙස නන්දිකඩාල් කලපුවේදී එම අවසන් සටන මෙහෙයවූයේ එවක මෙරට යුද හමුදාපති ලෙස කටයුතු කළ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් එවක ගජබා රෙජිමේන්තුවේ 58 වන සේනාංකයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ වත්මන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ එවක ගජබා රෙජිමේන්තුවේ 53 වන සේනාංකයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ වත්මන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහත්වරුන්ගේ සේනාංක ඇතුළු තවත් සේනාංක කිහිපයක් කරන අහස පොළොව සිඹින රටට සිටෙහි පුදන ලේන් මසින් සදුන ත්‍රස්තවාදය මෙරටින් තුරන් කළ රණවිරුවනි ඔබ ජන හදවත් තුල සදා අමරණීයයි අපෙන් එකකීමේ මිනිසා මේ මිනිසා යුද ජයග්‍රහණය සීරු ආගමිකයින්ට අයිති බවත් එය අවතක් සිරු නොකළ යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඒ යුද ජයග්‍රහණයට වසර 12ක් සපිරීම නිමිත්තෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්
අද සුවිශේෂ දවසක් අපි 20 වසරක රාජ්‍යවාදී මේ පොළොවෙන් ඔට්ටු ගාලා දාලා අදට වසර 12ක් සම්පූර්ණ වෙනවා 2009 මේ 18 වෙනිදා මට හොඳට මතකයි මේ මුළු රටේම ජනතාව ජාතික ජයදේව අරන් පාරට බැහැලා තමන්ගේ සතුටේ ද ප්‍රකාශ කළ හැටි ඒ ජයග්‍රහණේ රටේ එක කොටසක් විතරව ලබාගත් ජයග්‍රහණයක් නෙවෙයි මේ ජයග්‍රහණේ උතුරේ ජනතාවටත් නැගෙනහිර ජනතාවටත් අයිතිචු ජනතාවට මේ ජයග්‍රහණයයි විතරක් නොවේ මේ ජයග්‍රහණේ මේ උත්තරීතර සභාව ලැබුව විශාල ජයග්‍රහණයක් එල්ටීටී ත්‍රස්තවාදී මුලින්ම ඝාතනය කරන් පටන් ගත්තේ මහජන නියෝජිත අනුන් ඒ නිසා මේ ජයග්‍රහණය ප්‍රතිඵල ඉහළින්ම වැඩිම භුක්ති විඳින්නේ ඔබයි මේ ජයග්‍රහණය මේ සභාවේ ඉන්න කවුරුත් අවතක්සේතුණු නොකළ යුතුයි එදා යුද්ධයට ගිය කිසි කෙනෙක් ඒ සඳහා ගියේ ජන සංහාරයක් කරන්න නොවේ එදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගුට හිටපු ගුවන් හමුදාපති ප්‍රශාන් ගුණතිලක ජන සංහාරයක් කරන්න තමන්ගේ प्रकाश कले मेरठ द्रविड जनता विरुद्ध नोन रणवीरवान तमागे विश्वास आरक्षा कर පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මං විශේෂයෙන්ම යුද ජයග්‍රහණයට නායකත්වය දුන්න යුද හමුදාව ලක්ෂ දෙක හමුදාව ඒ හමුදාව තමයි මේ යුද ජයග්‍රහණයේදී විශාලම කැපකිරීම කරේ අවුරුදු දෙකයි මාස 9ක් ඇතුළත අවුවේ වැස්සේ වේලි වේලි තෙමි තෙමි ජාති ආගම් ભેද පාට කුලමල කිසි දෙයක් සලකන්නේ නැතුව පැය 24ම සටන් කරලා ඒ රණවීරුවේ ජයග්‍රහණය ලබා ගත්තා. ඒ රණවීරුවන්ට නායකත්වයේ දීම ලැබීම ගැන මම පුද්ගලිකවම ඉතා නිහතමානීව ආඩම්බර වෙනවා. මට පුළුවන් වුණා ඒ රණවීරුවෝ මම මත තියපු විශ්වාසය සඵල කරන්න. ඒ රණවීරුව මට දුන්න ශක්තිය මත මම ඊට කලින් පරාජිත මානසිකත්වයට විදහාමුදාවට ජයග්‍රාහී මානසිකත්වයක් දීලා මම ජාතියට පොරොන්දුවක් දුන්නා මේ යුද්ධේම මේ ළඟ හමුදාපතිට ඉතුරු කරන්නේ නැහැ කියලා. මම ඒ එක්කම කිව්වා ප්‍රභාකරන්ට නැවතත් මහ විරුධිනයක් සමරන්න ඉඩ තියන්නේ නැහැ කියලා. ඒ පොරොන්දුවත් මම ඉෂ්ට කරා. මේවා අපි කරේ ද්‍රවිඩ ජනතාවට විරුද්ධව හරි වෙන ජාති කුල මල ભેද නිසා හරි නෙවෙයි. මේ රටේ ජීවත් වෙන සියලුම දෙනා සියලුම ආගම් අදහන්න. ඒ කුල මල ජාති ભેද වලින් තොරව සියලුම දෙනාට ආරක්ෂාව සපයා දීලා සියලු දෙනාම ආරක්ෂා කරගෙන රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගන්න. රට ආරක්ෂා කරගෙන රටේ ඉදිරි අනාගත පරම්පරාව ආරක්ෂා කරගෙන රටේ ඉදිරියට ගොඩනගාගෙන ගෙන යාමට මේ රටේ සියලු දෙනාම පෙළ ගැහෙන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මුතුරෙහි සිත්තාර් පාලම අසල සිදු කරගෙන ගිය අනවසර වැලිකොඩ දැමීමේ ස්ථාන කිහිපයක වැටලීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය සමත වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි තොරතුරු මත ගුවන් හමුදා අංක 3 සමුද්‍රීය නිරීක්ෂණ බලගණයට අයත් බීච් ක්‍රාෆ්ට් B200 ගුවන් යානයක් මගින් දින ගණනාවක් මුළුල්ලේ සිදු කරන ලද නිරීක්ෂණයන්ට අනුව ලබාගත් තොරතුරු මත මුතුරුහි සිත්තාර් පාලම අසල සිදු කරගෙන ගිය අනවසර වැලිගොඩ දැමීමේ ස්ථාන කිහිපයක් වැටලීමේ ඒකාබද්ධ මෙහෙයුම අද ක්‍රියාත්මක කළා. මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ආධාරයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකා භටයින් ගුවනින් එම ස්ථානයට ගොඩ බස්වා තිබෙනවා. එම ස්ථානයේහි අනවසරයෙන් බැලිගොඩ දැමීමේ කාර්යයේහි යෙදී සිටි පුද්ගලින් 56 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී බැලිගොඩ දැමීමේ කාර්ය සඳහා භාවිතා කරන ලැබූ ට්‍රක් රථ 8ක් ට්‍රැක්ටර් 13ක් බෝට්ටු 34ක් සහ යතුරු පැදි 37ක්ද අත්අඩංගුවටගත් බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සඳහන් කළේ. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලින් සහ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා පොලිසිය වෙත බාර දීමට කටයුතු කර තිබෙනවා. රාත්‍රි පුවත විකාශය අවසන් ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.